හන්තානට පායන සඳ කියන සිංදුව ලිව්වේ ධම්මික බණ්ඩාර කියන මහත්මයා. ඔහු වෘත්තියෙන් සිංහල ගුරුවරේ. මේ හන්තානට පායන සඳ ලියවිච්ච විදිහත් මම ඔබට කියන්න. ධම්මික බණ්ඩාර මහත්මයාගේ A-level සිංහල ක්ලාස් එකට එනවා ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවකු. ඒ ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවකු එනකොට දකිනවා මේක මේ පිටිපස්සේ පේන්නේ ඇවිල්ලා හැමදාම එකට එනවා, එකට යනවා, එක බස්මුල බෙදාගෙන කනවා. සරින් ඔක දකින එක දර්ශනය. ඒ දර්ශනය දැකලා ඉතින් ඒ කට්ටිය පාසවුත් වෙලා යනවා. එක දවසක් පාර ඇවිදගෙන යනකොට සර් ඉස්සරහට ඇවිල්ලා නතර වෙනවා. මේක අරගෙන බහිනවා තරුණේ. ළඟට ආවට පස්සේ සර්ට මාව මතකද කියලා ඇහුවට පස්සේ පොඩි වෙලාවක් ගියාට පස්සේ තමයි සර් මතක් වෙන්නේ, මේ අර කොළු බැටය නේද කියලා. ඊට පස්සේ පුතා මට මතකයි කියලා කියලා. ඉතින් දැන් මොකද කරන්නේ? සර්ම මෙන්න මේ අහවල් ජොබ් එක කරනවාද? අර ඉතින් ඒවලත් තියෙනවා, යනවාර තියෙනවා. හොඳයි සර්, ඉතින් ජීවිතේ හොඳයි. දැන් බැන්දුම් කියලා හා. ඊට පස්සේ තරණය උත්තර දෙනවා, නැස තාම නැහැ. එතකොට අර ඒ කාලේ ක්ලාස් එකට එනකොට ආපු ගෑනු ළමයා, ඒකට මොකද වුනේ? ඒක ඉවරයි සර් කියලා කියනවා. ඒක ඉවරයි කියලා කියන්නේ උඹට කෙල්ල කැම්පස් ගියාට පස්සේ බුට් ඇවිත් බලන්න. නෑ සර්, මම එයාව නිදහස් කරා කියලා කියනවා. ඒක හරි අමුතු ප්‍රකාශනයක්. උඹට නිදහස් කරා කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි දන්නේ කැම්පස් එකට ගියාට පස්සේ කොල්ලෝ බිල්ලෝ වෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. බුට් එක තියෙනවා කියලා කියන ඒක වෙනවා. නමුත් මෙතනදී වෙලා තියෙන ඊට වඩා වෙනස් දෙයක්. තරුණයා විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙන්නේ නැහැ. නමුත් තරුණියා විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වෙන්නේ පේරාදෙණිය කැම්පස් එකට. පේරාදෙණිය කැම්පස් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පේරාදෙණිය කැම්පස් එක කියන ඒ දේ කියනකොට මැවෙනවා කොයි වගේද කියන එක ලබ්බක්ද. ඒක හරිම ලස්සන තැනක්. මෙයාට කැම්පස් එකට ගියාට පස්සේ එයා විඳින ජීවිතේ විඳින්න බැරි වෙනවා. ඒ ගෑනුළමයට ආවෙනගේ ජීවිතේ විඳින්න බැරි වෙනවා. ඒ ජීවිතේ විඳින්න බැරි වෙනකොට එයාට හිතෙනවා, අනේ මටත් මෙහෙම ඉන්න තිබුණා නම් කියන. අනේ අත්දැකීම තමයි මම වෙනුවෙන් ඉන්න එපා. ඔයා කෙනෙක් හොයාගන්න. ඔයා වගේ ජීවිතේ වටිනම ලස්සනම කාලය නැති කරගන්න එපා මං කිව්වා. ඔහු ආත්මාර්ථ ගන්න ඉන්න. ඔහු පරිත්‍යාගශීලී නියම ආදරවන්තයෙක්. ආදරය කියන්නේ ඒකයි. ආදරය කියන්නේ පරිත්‍යාගය. ලබා ගැනීම, අල්ලා ගැනීම නෙමෙයි. අනිකාගේ සතුට වෙනුවෙන් තමාගේ සතුට කැප කරන්න පුළුවන්. අන්න එතන තමයි ආදරය කියන්නේ. ඒ අවස්ථාවේදී සර් හානෝ සර් අවුවර පස්සේ සර් එතන කතා ඉවරයි. ඒ කතා ඉවරයි. ඊට පස්සේ සර් මං ගින්නෙන් ගිහින් එන්නම් කියලා වුණා. තරුණයා වාහනේ නැගලා යනකොට සර් දවස් ගානක් උත්සාහ කරනවා මේක ගීතයකට කියන්න. කොළ 100ක් විතර ලියනවා. මම දන්නේ ඒක අවස්ථාවක ලියනවා. පද වේලිය මේ විදියට. හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න. මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. හන්තානට පායන සඳ හරි ලස්සනයි. ඒක පායනකොට හරිම ලස්සනට පේරාදෙණිය කැම්පස් එකට පේන. හැබැයි තරුණයට ඒක බලන්න බෑ. තරුණියට බලන්න පුළුවන්. තරුණයා තරුණියෙන් අහන දේ, ඒ හඳ ලස්සනයි. හඳ ලස්සනයි. මට ඒ හඳ දකින්න බෑ. ඒ හඳ ලස්සනයි.